රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත දේශපාලචින් කොල්ලකෑ කම්කරුවාට හිමි නොවු කම්කරු දිනේ දේශපාලචින්ගේ සුරංගන කතා කරලියෙන් බිඳක් අද ටෙලිවැකියෙන් ජීවිත කුඩු උණු වෙසක් කුඩු දේශීය ප්‍රවෘත්ති වෙතයි ප්‍රථමයෙන් අවධානය. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය. වැතු මේ දිනේ එහෙමත් නැත්නම් කම්කරු දිනේ ඓතිහාසිකයි වගේ නේද? ඒ අර හැමදාම වගේ මෙවර මේ කම්කරු දිනේ කියලා පක්ෂ රැස්වීම පවත්වපු නිසා නෙවෙයි. හොඳේ අපි දන්නවා හැමදාම මේ ඉතිහාසයේ පුරාම පක්ෂ සමාජිකින්ගේ රැස්වීම තමයි ඉතින් ඔය කම්කරු දිනේ කියලා පවත්වලා තියෙන්නේ නේද? ඒකයි අමුත්තක් නෑ. ඔය ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම මේ වෙනදට වඩා ටිකක් වෙනස් ආකාරයේ රැස්වීමක් තමයි මෙවර තිබ්බේ නේද? වෙනද වගේ නෙමෙයි මේ පාර කම්කරුවන්ට. ඒ කියන්නේ යාළගේ පක්ෂවල කම්කරුවන්ට නේද? සමාජිකින්ට. හොඳේ පුටු එහෙම තියලා අසුන් එහෙම පනවලා නේද? ඉඳගන්ට සලස්සලා තිබුණා. ඉතින් ඒකත් මද නැද්ද? කොහොම වුණත් මේ කාලේ කොළඹ එනවා කියන එක නම් ඉතින් ලේසි පහසු නෑ නේද? බස් ගාස්තු ගෙවාගෙන ආවත් වේල් දෙකක් කාලා ප්ලේන් ටියක් එහෙම බොන්ට ගියොත් රුපියල් 1000ක් පනිනවම තමයි නේද? ඉතින් ඉඳලා කොළඹ ආවම ඉතින් ඔය යාළු එක්ක හීනියට පොඩියට සමහරු ඉන්නවනේ නේද? ඉතින් මොකක් හරි නොමිලේ එහෙම කරලා යන අය නේද? ඒ chance එකත් ඉතින් නොමිලෙම ලැබෙන එකම මද ඇ නේද? කොළඹත් ඇවිල්ලා, කන්ටත් ලැබිලා, බස් එකෙත් නිකන් ඇවිල්ලා නේද? ඊට වඩා ඉතින් අර හීනියට මොන හරි කරලත් යන්න හම්බෙනවනේ. ඉතින් එහෙම ගත්තහම සමහර පක්ෂ ඒ තරම්ම තමන්ගේ පාක්ෂිකින්ට ආදරේ. ඉතින් ඒ නිසා ඒ පක්ෂවලට එහෙම ආදරය කරන පාක්ෂිකිනුත් ඉන්නවා නේද? ඒගොල්ලෝ කම් කරුවද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඉතින් A9 ගත්තත් ඉතින් මේ ඊයේ ගමන සමහර පක්ෂවල සමහර සමාජිකින්ට සතුට දනවන්ට ඇති කියලා අපි හිත හදාගමු. හොඳේ දැන් මේ ගැන ටෙලිවිකිනුත් මතක් කළා නේද? අප දැන් පවත්වන්නේ පක්ෂවල සමාජිකින්ගේ රැස්වීම විනා පක්ෂ විසින් හයිජැක් කළ කම්කරු දිනයක් කියලා තමයි අපි ඊයේ තේරුම් කරලා දුන්නේ. දැන් ඒක සරලවම තේරුම් ගන්න පුළුවන් ඔය ප්‍රධාන පක්ෂවල නායකින්ගේ කතාවල සාරාංශය ඇහුවම. හොඳේ එක්සත් ජාතික පක්ෂයේ සුගතදාස ග්‍රහස්ථ ක්‍රීඩාංගණයට සීමා වුණා නේද? පක්ෂ නායක රනිල් ඔය සර්වපාක්ෂික නිසා සර්වපාක්ෂික නෙමෙයි වැරදුනා නිර්පාක්ෂික නිසා ගෙදර ඉඳන් සූම් එකෙන් තමයි කතා කළේ නේද? 20:48 ශ්‍රී ලංකාව දියුණුවේ වසර කියලා කිව්වා. ජනවාර්ගික අර්බුදයට මේ වසර අගදි යම්කිසි ඒකමිතියක් එහෙම නැත්නම් එක මතයකට එන්ට අවශ්‍යයි කියලාත් කිව්වා. ඊළඟට අලුත් ව්‍යවස්ථාවක් ගැන කතාවකුත් ඇහුණා. හොඳේ දැන් ඔය සුගතදාස ගෘහස්ථය පුරාම රංගෙගේ කතාව රැව් පිළි රැව් දුන්නා නේද? පෙට්‍රල් පෝලිම්, ගෑස් පෝලිම්, ඩීසල් පෝලිම්, කිරිපිටි පෝලිම් නැති කළ විරුවා රනිල් ඔබයි කියලා රංගෙ කිව්වා. එතකොට තමයි අපට තේරුනේ පෝලිම් ඇති කරේ අපි බව. පිනට පෙට්‍රල් ඩීසල් ගහලා නේද නිකන් ගෑස් අරන් ගිහිල්ලා කෑම උයාගෙන කාලා ණයට කිරිපිටි අරන් ගිහිල්ලා පොලු තියලා නේද මහජනතාවන අපි තමයි පෝලිම් හැදුවේ නේද? ඉතින් එහෙව් එකේ එකවත් තේරුම් ගන්නට ඊයේ අපිට අවස්ථාව ලැබිච්ච එක මද නේද? මේ පාලකයින් අද කියන හැටියට පෝලිම් හදලා රටකාබාසිනිය කළේ ජනතාව. පෝලිම් නැති කළේ ඒ විරුව. හොඳේ අඳෝමයි කියලා හිත හදාගමු. හරිද? අර මේ
අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා කිව්වනේ නේද? ඒකේ ඇතුලේ නිකන් තියෙන්නේ මාමගේ ව්‍යවස්ථාවේ පවරක මදි වෙලාද දන්නේ නැහැ කියන ප්‍රශ්නේ තමයි අපේ හිත ඇතුළට ආවේ. එහෙම නැතුව අවංකවම ඒක ආපහු කනපිට හරවන්න ඕනේ නම් ඔව් ඒක කළොත් රනිල් වික්‍රමසිංහ දවසක ඉතිහාසගත වෙනවා. ඊළඟට හිටපු ජනාධිපති මහින්දගේ කැම්බල් පිටිය නේද? ඒකෙදී අර මේ නෝනා පුදප්පි ගමන් මුට්ටියක් අතහරීද කියලා බය හිතුණා. කොහොමද මෙහෙම කිව්වනම් එහෙම රනිල් අපි ඔයාව එලවනවා, රටේ සම්පත් විකුණන්නට දෙන්නේ නෑ, මහින්ද මහත්තයා තමයි අපේ කවදත් විරුවා කියලා නේද? එහෙම කිව්වේ නෑ. මොකද මේ එයා දැන් ලොකු ළමයෙක්නි. ඔව් ඇමතිනියක් නේද? ඊළඟට ඔය සිද්ගත් කතාම කළේ කවුරු මොනවා කිව්වත් රෝහිත. රෝහිත දන්නවා වයසට ගිහාම වයසක අයයි පුංචි එවුනුයි එක සමානයි කියලා. ඔය පොඩි එවුන්ගේ හිත දන්ට අපි අර කම්බුල එහෙම යාන්තම් අයිනේ මිරිකලා නේද? මගේ රත්තරම් පැටිය සිරියාවේ බෑ කියනවනේ නේද පුංචි උන්ට? ආන් රෝහිතත් හිටපු ජනාධිපති මහින්දගේ මුහුණේ අඳුරු අවුරුදු සහ හඳ පායපු අවුරුදු ගැන කිව්වා නේද? ඒ වෙලාවේ හිටපු ජනාධිපතිවරයාගේ අර මුහුණ සතුටින් උතුරා යනවා දක්නට ලැබුණා නේද? ඉතින් ඒ උතුරාගේ සතුටත් එක්ක ඔහුත් හරි අපූර්ව කතාවක් කිව්වා. බලය ගන්නත් බලය අතහරින්නත් අපිට පුළුවන් කියලා. අප්පොච්චියේ ඇහුනමයි අතහරින්නට පුළුවන් කියන අකුරු ටික නේද? ඉතින් ඒක තව ටිකක් ලස්සනයි මෙන්න මෙහෙම කිව්වනම්, මොනතරම් ධනය රැස් කළත් දවසක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අතහැරලා යන්නම වෙනවා කියලා නේද? ආන් ඒ යථාර්ථවාදීව කිව්වනම් තමයි හුඟක් ලස්සන. කොහොම නමුත් ඉතින් ඒ කතා එහෙම ඇහෙනකොට සජිත් කිව්වා දෙපිට කාටුවන්ට අපේ පක්ෂෙ ඉඩක් නෑ කියලා නේද? ඕන එකෙකුට යන්න පුළුවන් කියලාත් කිව්වා. නිකන් ඒක නිකන් හරියට අර දතක් ගලවන්න ඔන්න මෙන්න කියලා ඉන්න ලෙඩිකුට කිව්වා වගේ කියලායි අපිට හිතුනේ. හැබැයි ඉතින් කොහොම වුණත් මේ ඔය දත ගලවන්න ඕන කෙනා රැලියට ආවේ නෑ කියලාත් අහන්න ලැබුණා නේද? ඊළඟට JVP රැලියේ ඒකෙදී අනුර කිව්වේ මේ ව්‍යවස්ථාවේ බලය රනිල් ළඟ, ජනතාවගේ බලය අපි ළඟ කියලා නේද? ඒක ඇත්තක් තියෙනවා ඉතින් බොහෝ වෙලාවට. මොකද ඒකනේ ඡන්ද කල් දාන්නේ නේද? දැන් වෙනදා වගේම ඔය අලංකාර විනයගරුක මැයි රැලිය JVP රැලිය කියලා බැලූ බැල්මට පේනවා නේද? ඒ වගේමයි ඔය අද සමහර මාධ්‍ය වාර්තා කරලා තියෙනවා වැඩිම ජනගඟක් JVP කියලාත් නේද? ඒ වුණාට අප්පා හතර වටින්ම ඇහුනේ හැම රැලියකදීම, ඒ කියන්නේ අනිත් හැම රැලියකදීම වැඩියෙන්ම එල්ලුනේ JVP නේද? බලාගෙන ගියම රට කාපු පක්ෂය කියලා හඳුන්වන්නේ JVP. ඒ වගේමයි JVP තමයි මේ රටේ ඉන්න භයානකම ත්‍රස්තවාදී පක්ෂය කියලාත් සමහරු රැලිවලදී AA අයගේ රැලිවලදී කිව්වා නේද? කොහම වුණත් කමක් නැහැ. ඉතින් අනුර නම් කිව්වේ රට කාබාසිනියා කලේ මේ ප්‍රධාන පක්ෂ කියලායි. ණය ගන්නවයි විකුණනවයි හැරෙන්න වෙන මිලූ වැඩක් නැහැ කියලායි එහෙමයි ඇහුනේ. හොඳේ ඊළඟට මෛත්‍රීලා දලස්ලා විමල්ලා ගම්මම් පිළලා නේද? ඒ අයත් ඔය තැන් තැන් වල විවිධ මාතෘකා කතා කළා. ඒ අතරවාරේ අර මේ සදාකාලිකම දුක් විඳින වතුකම් කරුවට නේද වඩිවේල් සුරේෂ් මාර සතුටක් ගෙනත් දුන්නා. ඒ තමයි දැන් අවුරුදු ගානක ඉඳලා දලු කඩනවට රුපියල් 1000 තාම ලැබෙන්නේ නැති කම්කරුවෝ එමටයි. එහෙම තියෙද්දී වඩිවේල් සුරේෂ් කියනවා දවසකට රුපියල් 3500ක් දෙන්න ඕනේ කියලා නේද? ඒ තමයි ඊයේ දවසේ අහුණු ලස්සනම සුන්දරම කතාව. සමහර කතා ඇහෙනකොට මිස්ටර් බීන්ලා, බර්ටිලා, සැමුවෙල්ලා, ඇනස්ලිලා, ටෙනිසන් කුරේලා ආයේ ඉතින් ආගියතක් නෑ. හොඳේ ඒ තරම්ම මනරම් සිනහ උපදවන සුළුයි. අන්තිමට අපට කියන්න තියෙන්නේ මේ තමයි සදාකාලික රැවටිල්ල. දැන් ඉතින් අප දන්න ඉතිහාසයේ ඉඳලම මැයි රැලිවල ඇහුනේ ඕවම තමයි. හොඳේ දැන් ඉතින් මේ දේශපාලනඥින්ගේ සුරංගනා කතාවලට රැවටුණා මද ඈ? රටේ ධනේ හොරා කන්නේ නැති ණය සහ විකිණීම තම ආත්මය කරගත් දේශපාලනඥින්ගෙන් මේ රට බේරගන්න ඕනේ. ඒ සඳහා ඔය සිහින ලෝකවලින් බිමට බහිමු නේද කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. වෙසක් මංගල්‍ය සමග වෙසක් කූඩු, තොරණ, දන්සැල් ආදිය ප්‍රධාන තැනක් ගන්නවා. ව්‍යාපාරයක් ලෙස සිදු කළ වෙසක් කූඩු නිෂ්පාදනය අද බරපතල අර්බුදයකට ඇද වැටිලා. අමුද්‍රව්‍ය මිල ඉහළ යාම ඇතුළු ගැටලු නිසා කොළඹ සහ නාගරික වෙසක් කූඩු නිෂ්පාදකයන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව සියත ප්‍රවෘත්ති අප පසුගියදා අනාවරණය කළා. අපගේ මේ උත්සාහය
කොළඹින් බැහැර වෙසක් සැරසිලි අලවිකරුවන්ගේ ගැටලු පිළිබඳ සොයා බලන්නටයි. අද වෙසක් කූඩු මහමග අලෙවිකරන ව්‍යාපාරයක් බවට පත්වෙලා. වෙසක් කූඩු නිෂ්පාදනයත් වත්මන් ආර්ථික අර්බුදය හමුවේ විවිධ ගැටලුවලට මුහුණ දෙන බව සියත ප්‍රවෘත්ති අප පසුගිය දිනකදී කොළඹ නගරය තුළ සිදු කළ සොයා බැලීමකදී හෙළිවුණා. වෙසක් වලට ඇත්තේ තව දින තුනක් පමණයි. මෙවර වෙසක් සමයේදී කොළඹ නගරයේ පමණක් නොව පිටපළාත්වලත් වෙසක් කූඩු සහ වෙසක් සැරසිලිවල මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව අපට වාර්තා වුණා. මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල නගරයේ වෙසක් සැරසිලි අලෙවිකරුවන් ඒ සම්බන්ධයෙන් දැක් වූ අදහස්. මේ අවුරුද්දේ මිලත් එක්ක බලනකොට මේ අවුරුද්දේ තවත් සාමාන්‍ය වැඩි වෙලා තියෙන්නේ. තව කොලයක් එහෙම රුපියල් 15කට වාගේ ගිහිල්ලා තියෙන්නේ. ගිය අවුරුද්දත් එක්ක බලනකොට තාම ලොකු බිස්නස් එකක් නැහැ වෙනදවා. ගිය අවුරුද්දටත් වැඩිය මේ අවුරුද්දේ මිල වැඩි. මේ උණලිය පවස් අපි සෑහෙන මහන්සි වෙනවා මේ හොයාගෙන ඒවා සුද්ධ කරලා කම්බි බැඳලා කම්බිත් සෑහෙන මිලයි. ගිය පාර 8ට ගත්ත සවකොලේ දැන් 15යි. ඒක නිසා මිල චුට්ටක් එහාම යා කරලා තමයි දෙන්නේ. කූඩු ටිකක් ඉතින් ගණන් වැඩි මේ පාර. රටේ තියෙන තත්ත්වය තමයි. කොළ ගණන් අල්ලි වට තමයි උණ බටේ දෙන්නේ. කම්බි ගණන් කම්බි 800 ගණක් වෙනවා කිලෝ එක. වෙන්ද අපි දුන්නේ 200ට. අද දෙන්න වෙන්නේ 350ට එක. මේ සැරේ කම්බි මිල වැඩි. කූඩුවක් හදන්න සෑහෙන්න මහන්සි වෙනවා. ගිය පාට වැඩි සවකල වැඩි රුපියල් 5කින් විතර වැඩි වෙලා තියෙනවා. අර පාස්ටික් කූඩුව දැන් වැඩි අලෙවි වෙන්නේ නැහැ. ඒක මීට වැඩි මිලත් වැඩි. එච්චරම බිස්නස් එකක් මේ සැරේ නැහැ. ඒ පුදත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අපව හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.